අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. මොහොතින් මොහොත යාවත් කාලීන වන දිස්වෙදිස් ව්‍යාපාරික ලෝකයේ තොරතුරු ඔබ වෙතට සමීප කරන ජාතික රූපහානිය ගෙනෙන සතිපතා ව්‍යාපාරික තොරතුරු සංග්‍රහය Business in Brief. මේ යොමුවන්නේ මේ සතියේ අදට නියමිත Business in Brief පෙළ ගැස්ම වෙතට. ලංකා හොස්පිටල්ස් නව ස්තුලතා පාලන මධ්‍යස්ථානය අති සාර්ථක ලෙස සිදු කළ ස්තුලතා පාලන සැත්කම් 250ක කඩ ඉම පසු කරයි. ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩන්සීස් PLC සමාගමේ 47 වන නිවාස ව්‍යාපෘතිය වන කලම්බු බෝඩ වැඩකටයුතු අරඹයි. LOLC දිවිසවිය 3 වන අදියර බත්තරමුල්ල ඉන්ද්‍රජෝති විද්‍යාලයෙන් ආරම්භ වේ. අවුරුද්දට රටටම බලය ජවය සවිය දෙන නෙස්ට මෝල්ට් සිය මහගෙදර අවුරුදු සමරයි. SLT මොබිටෙල් සවිබල ගැන්වූ SLIoT නවෝත්පාදන තරගාවලිය සාර්ථකව නිමාවේ. අතිරික්ත තක්කාලි අස්වැන්න මිලදී ගනිමින් කිස්ට් ගොවි රැකවරණයට ඉදිරිපත් වේ. ලංකා හොස්පිටල්ස් නව ස්තුලතා පාලන මධ්‍යස්ථානය අති සාර්ථක ලෙස සිදු කළ ස්තුලතා පාලන සැත්කම් 250ක කඩ ඉම පසු කරයි. මෙලෙස ස්තුලතා පාලන සැත්කම් 250ක සංදිස්ථානය පසුකිරීම පිළිබඳව විශේෂ වැඩසටහනක් ලංකා හොස්පිටල් සිදී පැවැත්වුණා. ලංකා හොස්පිටල් සමූහ ප්‍රධාන විධායක නිලධාරී දීප්ති ලොකුආරච්චි මහතා විසින් මෙම සුවිශේෂී සංදිස්ථානය වෙත ළඟාවීම සඳහා කැපවීමෙන් සහ වෙහෙස මහන්සි වී වැඩ කළ වෛද්‍ය කණ්ඩායම සහ කාර්ය මණ්ඩලය මෙහිදී ඇගයුමට ලක් කළා. ලංකා හොස්පිටල්ස් නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී සහ වෛද්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ලසන්ත කරුණාසේකර මහතා තරබාරුකම සහ ඒ ආශ්‍රිතව ආහාර ජීර්ණ පද්ධතිය සම්බන්ධ ආබාධවලට විසඳුම් සෙවීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කළා. එමෙන්ම ලංකා හොස්පිටල්ස් ස්තුලතා පාලන මධ්‍යස්ථානයේ ප්‍රධානී මහාචාර්ය තේජන විජේරත්න මහතාද මෙහිදී අදහස් දැක්වුවා. මෙම උත්සව අවස්ථාවට ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා එක් වූ අතර අර්ජුන මහතාද මෙහිදී අදහස් දැක්වුවා. ලංකා හොස්පිටල් නව ස්තුලතා මධ්‍යස්ථානය නවීන තාක්ෂණික උපකරණවලින් යුක්ත වන අතර තරබාරුකම හේතුවෙන් පීඩා විඳින ඕනෑම පුද්ගලයෙකුට ලංකා හොස්පිටල් මෙම සේවාවන් පිරිනැමීමට අපේක්ෂා කරනවා. ස්තුලතා සැත්කම්වලට භාජනය වූ කිහිප දෙනෙකුම මෙහිදී සාර්ථකත්වය පිළිබඳ අදහස් දැක්වුවා. ප්‍රයිම් ලෑන්ඩ් සමූහ ව්‍යාපාරයේ ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩන්සීස් PLC සමාගමේ 47 වන නිවාස ව්‍යාපෘතිය වන කලම්බු බෝඩ වැඩකටයුතු අරඹයි. කොළඹ අහස යට යන සංකල්පය මත ඉදිවන මෙම නිවාස ව්‍යාපෘතිය කොළඹ නුවර පාරට මුහුණලා පෑලියගොඩ ප්‍රදේශයේ අක්කර 6ක භූමි ප්‍රමාණයක ඉදිවෙනවා. කලම්බු බෝඩ නිවාස සංකීර්ණය තට්ටු 29ක හා තට්ටු 22 බැගින් යුතු කුළුණු දෙකක් ඇතුළුව කුළුණු 3කින් සමන්විත වන අතර එහි නිවාස ඒකක 450කට ආසන්න ප්‍රමාණයකින් සමන්විත වනවා. ව්‍යාපෘතිය තුළ ඉදිවන මධ්‍යම මට්ටමේ නිවාසවලින් 80%ක් මේ වන විට විකිණී අවසන් බව ප්‍රයිම් ලෑන්ඩ් සමූහ අධ්‍යක්ෂ නලින් හීනටිකල මහතා පවසනවා. කාමර දෙකකින් යුතු නිවසක් මිලියන 29 සිට මිලදී ගැනීමට හැකිවන අතර හඳුන්වා දෙන 1%ේ විශේෂ ගෙවීමේ ක්‍රමය යටතේ මුලින්ම වටිනාකමින් 20%ක් ගෙවා පසුව 1% බැගින් මාස 40ක් ඇතුළත මුදල් ගෙවා අවසන් කළ හැකිවන පරිදි පහසුකම්ද සලසා තිබෙනවා. කලම්බු බෝඩ නිවාස ව්‍යාපෘතිය වසර 3කින් නිම කිරීමට ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩන්සීස් PLC සමාගම අපේක්ෂා කරනවා. නිවාස ව්‍යාපෘතියේ වැඩකටයුතු ආරම්භ කිරීම ප්‍රයිම් ලෑන්ඩ් සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ සහ සභාපති ප්‍රේමලාල් බ්‍රහ්මණගේ මහතා සහ සම නිර්මාතෘ සහ සම සභාපති සඳමිනි පෙරේරා මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කරනවා. LOLC දිවිසවිය 3 වන අදියර බත්තරමුල්ල ඉන්ද්‍රජෝති විද්‍යාලයෙන් ආරම්භ වේ. LOLC ආයතනය මගින් දිවයින පුරා පාසල් ආවරණය කරමින් සිදුකරන දිවිසවිය වැඩසටහනේ 3 වන අදියර බත්තරමුල්ල ඉන්ද්‍රජෝති විද්‍යාලයෙන් ආරම්භ කළා. මේ අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා එක් වුණා. මෙහිදී ඉන්ද්‍රජෝති විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුන්ට අවශ්‍ය කරන පාසල් අභ්‍යාස පොත් ඇතුළු උපකරණ LOLC දිවිසවිය වැඩසටහන් වෙතින් ප්‍රදානය කිරීම සිදු වුණා. රට අර්බුදකාරී අවස්ථාවකට මුහුණ දී ඇති විටක LOLC දිවිසවිය වැඩසටහන සිදු කරන මෙම සත්ක්‍රියාව
අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ පැසසුමට ලක් වුණා. මේ අවස්ථාව සඳහා විදුහල්පති ඇතුළු ආචාර්ය මණ්ඩලය, දෙමව්පියන් සහ LOLC ආයතනයේ නිලධාරීන්ද එක් වුණා. අවුරුද්දට රටටම බලය ජවය සවිය දෙන නෙස්ටමෝල්ට් සිය මහගෙදර අවුරුදු ඉහලින්ම සමරයි. නෙස්ලේ ලංකා සමාගමේ නෙස්ටමෝල්ට් අනුග්‍රහයෙන් රටපුරා පැවැත්වූ අලුත් අවුරුදු උත්සවවලට සමගාමීව නෙස්ලේ ලංකා සමාගමේ ප්‍රධාන කාර්යාලයේ නිලධාරීන් හා සේවක සේවිකාවන්ගේ බක්මහ උළෙල ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වුණා. නෙස්ලේ ලංකා PLC කළමනාකාර අධ්‍යක්ෂ බර්නාඩ් ස්ටෙෆන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අවුරුදු උත්සවය පැවැත්වුණා. මෙම අවස්ථාවට උපසභාපතිවරුන් වන බන්දුල එකොඩගේ, ජගත් වෙදගේ, රුවන් වැලිකළ අනුග්‍රහකත්ව හා ක්‍රියාකාරකම් ජ්‍යෙෂ්ඨ කළමනාකරු සජීව වික්‍රමසිංහ ඇතුළු උසස් නිලධාරීන් හා සේවක සේවිකාවන් සහභාගී වුණා. සාම්ප්‍රදායික අලුත් අවුරුදු චාරිත්‍රවලට මුල් තැන දෙමින් පැවැත්වූ මෙම අලුත් අවුරුදු උත්සවයට ජන ක්‍රීඩා රැසක් සංවිධානය කර තිබුණා. ආයතනයේ සේවක සේවිකාවන් එම තරඟවලට සහභාගී වුණා. ජයග්‍රාහකයන්ට වටිනා ත්‍යාග පිරිනැමීම ආරාධිත අමුත්තන් අතින් සිදු වුණා. SLT මොබිටෙල් සවිබල ගැන්වූ SLIoT නවෝත්පාදන තරගාවලිය සාර්ථකව නිමාවේ. මොරටුව විශ්වවිද්‍යාලයේ පරිගණක හා ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ තොරතුරු තාක්ෂණ සහ සන්නිවේදන ඉංජිනේරු අංශය මෙම SLIoT Challenge 2023 නවෝත්පාදන තරගාවලිය සංවිධානය කළා. ඒ සඳහා පූර්ණ අනුග්‍රහකත්වය SLT මොබිටෙල් විසින් සපයනු ලැබුවා. තරගාවලිය සඳහා කාණ්ඩ තුනක් යටතේ තරගකරුවන් සිය නවෝත්පාදන ඉදිරිපත් කළ අතර ඒ කාණ්ඩ සඳහා ජයග්‍රහකින් තෝරා ගත්තා. ඒ අනුව පාසල් අංශයේ ජයග්‍රහණය කොළඹ ආනන්ද විද්‍යාලයේ මෙරුන්ස් කණ්ඩායම විසින් දිනාගත්තා. විශ්වවිද්‍යාල අංශයේ ජයග්‍රහණය මොරටුව විශ්වවිද්‍යාලයේ හයිඩ්‍රොලික් කණ්ඩායමත්, විවෘත අංශයේ ජයග්‍රහණය එනර්ජෙටික්ස් කණ්ඩායමත් දිනාගත්තා. SLIoT Challenge 2023 නවෝත්පාදන තරගාවලිය සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස SLT මොබිටෙල් සමූහයේ ප්‍රධාන අලෙවි නිලධාරී ප්‍රභාත් දහනායක මහතා සහභාගී වුණා. ශ්‍රී ලංකා ටෙලිකොම් නියෝජ්‍ය ප්‍රධාන අලෙවි නිලධාරී රෝහණ එල්ලාවල, මොරටුව විශ්වවිද්‍යාලයේ පරිගණක හා ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ මහාචාර්ය චන්දන ගමගේ, ආචාර්ය කුටිල ගුණසේකර යන මහතුරුන් සමග සම්භාවනීය පිරිසක් මේ අවස්ථාව හා එක් වුණා. ජාතික තොරතුරු විසඳුම් සම්පාදක වශයෙන් SLT මොබිටෙල් නවෝත්පාදන සඳහා සහය දැක්වීමට සහ දිරිගැන්වීමට උනන්දුවක් දක්වන අතර ඉදිරියටත් එවැනි වැඩසටහන් බලගැන්වීමට සූදානම් බවට අපේක්ෂා දල්පනවා. අතිරික්ත තක්කාලි අස්වැන්න මිලදී ගනිමින් කීස්ට් ගොවි රැකවරණයට ඉදිරිපත් වේ. ඒ අනුව තක්කාලි මෙට්‍රික් ටොන් 30කට අධික ප්‍රමාණයක් මිලදී ගැනීම පසුගියදා සිදු වුණා. ශ්‍රී ලංකාවේ විශාලතම ආහාර සමාගම වන කාගිල් සැටරේ ක්‍රියාත්මක වන ප්‍රමුඛතම වෙළඳ සන්නාමයක් වන කිස්ට් ගොවීන්ට ශක්තියක් වීම කෙරෙහි ඇති කැපවීම යලිත් මෙලෙස ප්‍රදර්ශනය කළා. තක්කාලි අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකිව ඉවත දැමීමේ තත්වයකට මුහුණ දෙමින් සිටින අවධියක මෙලෙස අතිරික්ත තක්කාලි අස්වැන්න මිලදී ගැනීමට කිස්ට් සන්නාමය ඉදිරිපත් වී සිටිනවා. මොනරාගල දිස්ත්‍රික්කයේ ගංගේයාය, බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ හා වංගියා කුඹුර යන ප්‍රදේශවල තක්කාලි ගොවීන්ගෙන් මෙට්‍රික් ටොන් 30කට අධික ප්‍රමාණයක් මිලදීගෙන එම ගොවීන්ට ශක්තියක් වීමට කිස්ට් සන්නාමය සමත් වුණා. මෙලෙස මිලදීගත් තක්කාලි කිස්ට් සමාගමේ නවීනතම නිෂ්පාදන කර්මාන්ත ශාලාවේදී තක්කාලි සෝස් නිෂ්පාදනය කිරීමට යොදා ගැනීමට නියමිත වනවා. ගෙවුණ වසර 25 පුරාවට දේශීය ගොවි ප්‍රජාව නගා සිටුවීම සඳහා කිස්ට් සමාගම විශාල කැපවීමකින් කටයුතු කර තිබෙනවා. එමෙන්ම ගොවීන්ට ස්ථාවර වෙළඳ පොලක් හිමිකර දීම තුළින් ග්‍රාමීය ආර්ථික දියුණුවට සහ ගොවිජන දිවියට ශක්තියක් වීමට දේශීය සමාගමක් ලෙස කාගිල්ස් ප්‍රමුඛ කාර්යයක් ඉටු කර තිබෙනවා. ඒ සමගින් මේ සතියේ නියමිත බිස්නස් ඉන් බ්‍රීෆ් නිමාවට පත්වෙනවා. හමු වෙමු ලබන සතියේ සුපුරුදු වෙලාවට. එතෙක් ඔබට ජයග්‍රාහී සතියක්. අයිබෝවන්.